විදේශගත ශ්‍රමිකයන් ලැබුණු සතුටුදායකම තොරතුරු තමයි මා අද බෙදාහැරීමට සූදානම් වන්නේ. ඉතින් ඔබට දැනටමත් ඇහෙන්න ඇති එහෙම මෙහෙන් විදේශගත ශ්‍රමිකයන්ගේ නිරෝධායන නීතිය වෙනස් වුණා කියලා. නමුත් මා දන්නවා ඔබ ඉසුරු ටීමේ channel එකෙන් කියනකන් නොයවසිල්ලෙන් බලා ඉන්නේ මේ කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැතුව. ඉතින් මෙහිදී අත වශයෙන්ම මේ බොහෝ දෙනා කියන කතාව ඇත්ත. නිරෝධායන නීතිය වෙනස් වෙලා තිබෙනවා විදේශ රටක ඉඳන් පැමිණෙන ලාංකිකයන් සහ විදේශ රටක සිට පැමිණෙන විදේශිකයන් පවා, ඒ කියන්නේ tourist foreigners පවා මේ නීතිය දැන් වෙනස් වෙලා තිබෙනවා. වැදගත්ම කාරණේ තමයි fully vaccinated. මේ කියන්නේ වැක්සීන් දෙකක් ගැනීම කියන මේ කලින් තිබ්බ නිවේදන අයින් කරලා fully vaccinated කියන කතාව තමයි දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ. ඉතින් මා කියන්න ඕනේ මේ අවස්ථාවේදී මෙවර මේ එළිදක්වන ලද ලියුම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන මේ ලිපිය නම් ඉතාමත් සාර්ථකයි. මේක හරියටම නිවැරදිව ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඉතින් මෙහිදී fully vaccinated කියලා කියන්නේ වැක්සීන් දෙකක් ගන්න ඕනේ කියලා නැහැ. ඒ කියන්නේ සමහර වැක්සීන් දින ජොන්සන් ඇන්ඩ් ජොන්සන් මේ එක වැක්සීන් එකයි අනුමත කරන්නේ. ඉතින් එහෙම වුණාම වැක්සීන් දෙකක් අවශ්‍ය නැහැනේ. ඒ කියන්නේ මේ එක එන්න තරගෙන ඔබට ලංකාවට එමේ හැකියාවක් තිබෙනවා. ඒත් එක්කම සමහර කෙනෙක් කියන්න පුළුවන් මම අපිට එක එන්න තැයි ගැහුවේ. ඉතින් මේ එක එන්න තමයි මේ රටේ අනුමත කරලා තිබෙන්නේ. නැත්නම් ඔබට කොරෝනා වැන්දුනා, ඒ නිසා මට කොරෝනා වැන්දුන හින්දා එක එන්න තැයි ගැහුවේ. ඉතින් මෙහෙම අයටත් එමේ හැකියාවක් තිබෙනවා. නමුත් මීට එන්න කලින් ඔබට මේ ශ්‍රී ලංකාවන ඔබ එන එයාලයින් එකට කතා කරන්න පුළුවන්, ශ්‍රී ලංකා එයාලයින් නම් මේ ශ්‍රී ලංකා එයාලයින් එකට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාවේ සිවිල් ඒවියේෂන් එකට කෝල් එකක් දීලා මෙහෙම තත්ත්වයක් තිබෙනවා. මේ තත්ත්වයට කොහොමද මම මුහුණ දෙන්නේ? මට එක වැක්සින් එකයි ගහලා තියෙන්නේ, මට කොරෝනා දැනටමත් වැන්දුන නිසා. ඉතින් මේ පිළිබඳව 100%ක් මේ ලෙටර් එකේ මේ ගයිඩන්ස් එකේ කියලා නැහැ. නමුත් මේ ගයිඩන්ස් එකේ වක්‍රාකාරව කියනවා permitted. ඒ කියන්නේ අනුමත කරන ලද මේ වැක්සින් එක ගත්ත අය. කියන්නේ එකක් ගත්තත් ඔබට මේ හැකියාවක් තිබෙන බව වක්‍රාකාරයෙන් කියලා දෙනවා. කෙලින්ම කියලා නැති වුණා. ඒ කියන්නේ ඔබට අවස්ථාවක් තිබෙන මේ අවස්ථාව පැහැර හරින්න එපා. ඊට අමතරව අනෙකුත් වැදගත් කාරණේ තමයි වැක්සින් කරලා එන ඔබට කොහෙවත් නිරෝධායන වීමක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ කියන්නේ නිවස තුළවත් නිරෝධායනය වෙන්න ඕනේ නැහැ. මේක ඉතාමත් වැදගත් කාරණයක්. ඉතින් ඔබ වැක්සීන් නැත්නම් මේ අනුමත වැක්සීන් එක අරන් එනවා නම් ඔබට අවශ්‍ය වන්නේ පළවෙනි දවසේ PCR ටෙස්ට් එකේ රිසල්ට් එක එනකම් හෝටලයක හෝ නිරෝධායන මධ්‍යස්ථානයක සිටීම පමණයි. මේක සාමාන්‍යයෙන් දවසක් ඇතුළත එනවා. දැන් මේ කාර්යය ඉතාමත් ක්‍රියාශීලී කාර්යක්ෂමයි. ඒ නිසා බය වෙන්න එපා. දවස් දෙක තුන ඔබට ඉන්නවන්නේ නැහැ. ඉතින් අපි දැක බොහෝ අයගේ අත්දැකීම් එක තමයි මේ දේ ඔබට කියන්නේ. ඒ නිසා කිසිදු බයක් නැතුව ඔබට හෝටලයකට හෝ නිරෝධායන මධ්‍යස්ථාන එක දවසක් සිටීමේ හැකියාවක් තිබෙනවා. ඉන් පසු ඔබට නිවසට යෑමේ හැකියාවක් තිබෙනවා. ඉතින් නිවසට ට්‍රැවල් කරනකොට මේ වාහනේ මේ සියලුම සෞඛ්‍ය ආරක්ෂිතව යන්න ඕනේ. කියන්නේ මාස්ක් පලඳගෙන යන්න ඕනේ. ඉතින් මේකයි කියන්නේ මේ අලුත්ම නීතිය ඇතුලේ. ඉන් පසු ඔබ නිවසට ගියාම දවස් 7ක්, ඒ කියන්නේ ඔබ කොහෙවත් නිරෝධායන වීම අවශ්‍ය නැහැ. ඔබට ලංකාවට යන්න පුළුවන්. නමුත් දවස් 7ක් ඇතුළත නැවතත් ඔබට PCR එක කරන්න ඕනේ. දවස් 7 වෙනි දවසේ PCR එක කරන්න ඕනේ. ඉතින් නිවසට ගියාට පස්සේ ඔබට දැනුම් දීමේ හැකියාවක් තිබෙනවා ඔබ රට ඉඳන් ආවා කියලා. ඉන් පසු ඔහුට ලවා ඔබට ඔහුන් කියන ස්ථානයකට ගිහින් ඊළඟ PCR කරගැනීමේ හැකියාවක් තිබෙනවා දවස් 7කින්. ඉතින් මෙය තමයි ඔබට ඉතාමත්ම වැදගත් තොරතුරු. ඊට අමතරව සමහර රටවල් තියෙනවා දැනටමත් ලංකාවට එන තහනම් කරලා තිබෙන රටවල්. ඉතින් මේ තහනම් කරපු රටවල් බොහෝ අය අපේ ලාංකිකයන් නැහැ. ඒ නිසා මේ රටවල් කුමක්ද, මේ රටවල් මේ විස්තර ගොඩක් වැදගත් නැහැ කියලා මම විශ්වාස කරනවා. නමුත් ඔබට අවශ්‍ය නැහැ යටින් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. නමුත් ඉන්දියාවේ අපේ ලාංකිකයන් ඉන්නවානේ. ඉතින් ඉන්දියාවේ ඉන්න ලාංකිකයන්ට දැන් අවස්ථාව තිබෙනවා ඔබට එන්න පුළුවන්. ඒ කියන්නේ මේ තහනම් කරන රටවල් වලින් ලාංකිකයෝ ඉන්නවනම් ලංකාවේ සිටිසන්ලා ඉන්නවනම් පුරවැසි ඉන්නවනම් ඔවුන්ට ලංකාවට එන්න පුළුවන්. මේ සඳහා ඔබට පර්මිෂන් එකක් ගැනීමේ අවශ්‍යතාවයක් පමණයි තිබෙන්නේ. ඒත් එක්කම ඔබට කෙලින්ම නිවසට යන්න බෑ. වැක්සීන් ඔක්කොම අරන් තිබ්බත් ඔබට අනිවාර්ය නිරෝධායන වීමේ අවශ්‍යතාවයක් තියෙනවා දවස් 14ක්. ඉතින් මම එකයි කියන්නේ මෙතෙක් මේ තාක් නිකුත් කළ ඉතාමත් වැදගත් මේ තොරතුරු සියල්ල ඇතුළත් කළ ඉතාමත් හොඳම ලිපිය තමයි මේක. හොඳම මේ ගයිඩන්ස් එක තමයි මේක සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කර අපේ ලාංකිකයන්ට අපේ පුරවැසියන්ට ප්‍රථම අවස්ථාවක් ලබා දීලා අපේ මිනිස්සු කවුද, අපේ මිනිස්සුන්ගේ වටිනාකම තේරුම් අරන් නිකුත් කර හොඳම ගයිඩන්ස් එක කියන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයට, මේ සෞඛ්‍ය අංශයේ ඉන්න සියලුම දෙනාට, මේ තීරණ ගත් සියලුම දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් PCR ටෙස්ට් එක ගැන කතා කරපුවාම අපේ පොඩි ළමයින් කොහොමද PCR ටෙස්ට් වෙන්නේ මේ පිළිබඳව අපි කතා කරා. මේක කිසිදු වෙනසක් වන්නේ නැහැ. ඔබ ලංකාවට එනකොට මේ වැක්සින් කරගත් සර්ටිෆිකේට් එක ඉංග්‍රීසි භාෂාවෙන් නැත්නම් මේ
ඉංග්‍රීසි වලට හරවගෙන එන්න නැත්නම් ඔබට ඒක හරවා ගැනීම හැකියාවක් තිබෙනවා නම් ඒ කටයුත්ත කරගෙන එන්න නැත්නම් ඒකට ප්‍රූව් කරන ડોකියුමන්ට් එකක් තියෙනවා මේ ડોකියුමන්ට් එක අරන් එන්න. ඉතින් මේක ඉතාමත් වැදගත් මේ ලංකාව ඇතුලේ නැත්නම් එයාපෝට් එකේ ඉන්න අයට මේක චෙක් කරගැනීම හැකියාවක් තිබුණා නැත්නම් ඔවුන්ට අරබික් හෝ ඉතාලික හෝ වෙන මොන හරි භාෂාවක් උන්ට තේරෙන්නේ නැති නිසා මේක ඉතාමත් වැදගත්. ඒත් එක්කම මා කලින් කිව්වනේ මේ එක එන්නතක් අරගෙන එන අයට නැත්නම් කොවිඩ් වැළඳුණා මට එක එන්නතයි හිඳ කියුවේ සෞදි කුවේට් මේ අයට මේ ප්‍රශ්නේ තිබෙනානේ. ඒ නිසා ඔබ මේ කොරෝනා වැළඳුණා කියලා කියන්න ඔබ ළඟ සාක්ෂි තියනවා නම් මේ සාක්ෂි අරන් එන්න අනිවාර්යෙන් ඒක අරන් එන්න. කියන්නේ ඔබ හොස්පිටලයිස් වෙලා තිබෙනා නම් මේ ඩිස්චාර්ජ් කරපු ડોකියුමන්ට් එක තිබෙනා නම් මේකත් අරන් එන්න. තවත් දෙකක් කාරණාවක් තමයි මේ වැක්සින් එක ගහලා දවස් 14ක් ඔබ අනිවාර්යෙන්ම සිටිය යුතුයි ඒ රටේ. එහෙම නැත්නම් වැක්සින් එක අරන් දවස් 7කින් ඔබ ලංකාවට එනවා කියන්නේ ඔබ ෆුලි වැක්සිනේටඩ් කියලා පිළිගන්නේ නැහැ. මෙහෙම දවස් 7ක් අරන් ඇවිල්ලා ලංකාවේ ඉන්නවනම් ඔබ දවස් ඉතුරු දවස් 7 කියන්නේ දවස් 14 බැලන්ස් වෙන ඉතුරු දවස් 7 ඔබ අනිවාර්යෙන් නිරෝධාන මධ්‍යස්ථානයක හෝ හෝටලයක නිරෝධාන වීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. කියන්නේ දවස් 14ම ඉන්න ඕනේ නැහැ දවස් 7යි ඉන්න ඕනේ. මේ පිළිබඳවත් ඔබ මතකයේ තබා ගන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. බොහෝ කාරණා මේ ලිපියේ තිබ්බත් අපිට අවශ්‍ය වෙන ශ්‍රී ලාංකිකයන් හැටියට අපිට අවශ්‍ය වෙන්නේ මේ මොහොතේ මොකක්ද සිදුවුණු වෙනස කියලා අපි දැනගත යුත්තේ මේ සම්පින්දනාත්මක මේ පිටු 10කින් යුක්ත මේ නිවේදනයේ සම්පින්දනයේ තමයි මෙහිදී ඉදිරිපත් කරා. ඉතින් මේ බොහොම වටිනවා කියලා මම විශ්වාස කරනවා. මොකද පිටු 10ක් කියවන්න ඉතාමාරුයි. මේක කේවල තේරුම් ගැනීමත් යම්කිසි විදිහකට අමාරුයි කෙනෙකුට. ඉතින් මේ ඉතාමත් හොඳින් ඔබට වැටහෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. නමුත් මේත් එක්කම ඔබට තව ගැටලු තියෙනවා නම් ඔබට යටින් කමෙන්ට් කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ පිළිබඳව අපි ඔබව දැනුවත් කරනවා. ඉතින් බොහොම සතුටේ විදේශගත වෙන්න අපේ ලාංකිකයන්ට දැන් පුරවැසියන්ට නියම තැන ලැබිලා තිබෙනවා. පුරවැසියන් ලංකාවට ගෙන්වා ගන්නවා. ඉතින් මේ සතුට කොච්චර කල් දීද දන්නේ නැහැ. කොහොම වුණත් මේ නිවේදනය දින නියමකින් තොරව තමයි ක්‍රියාත්මක වන්නේ. දිනයක් සඳහන් කරලා නැහැ. යම් කිසි හේකින් ලංකාවදල කොරෝනා තත්ත්වය ආයේ වෙනස් වුණොත් මේක වෙනස් වෙන බව සඳහන් වෙනවා. ඒ නිසා ඔබ ලංකාවට එන්න ඉන්නවා නම් මේක තමයි හොඳම අවස්ථාව කියලා මා විශ්වාස කරනවා. ඉතින් වහම ක්‍රියාත්මක වෙන්න ලංකාවට නම් එන්න ඇවිල්ලා නැවතත් ඔබගේ රැකියාව සඳහා පිටත් යන්න. ඉතින් මේ වන දේ ක්‍රෙන් සිටිය ඔබට බොහොම ස්තුතියි. සුබ දවසක්.